රුවන් සරණයේ පෙන් වතෝ බැහමදනාටම සදහවත්න අඳුරු තැන් ආලෝකයෙන් ස්පර්ශ් කරන් වහන්සේම අවිද්‍යාව ඇති තෙන ධර්මය අවබෝධයෙන් ඒ අවිද්‍යාව ආලෝකමත් වනවා තතාකත ශ්‍රී සද්ධර්මයෙන් ඔබට අවිද්‍යාවෙන් මෙදන්නට අවබෝධය ලබන්නට ජීවිතය ආලෝක මත් කරගන්නට කියා දෙන පින්වත් හෝරාවක් අපි මෙලෙසා රම්භ කරන්නට සූදානම් වැඩමකොට වදාළ පූජනය කෝරලයාගම සරණතිස්ස පින්වත්ස්වාමින් වහන්සේ අපි සාහධනාත පාතුමෙන් පිළිගනිමු. සාධෝසාතහෝ සාධෝ. ඕස්්‍රේලියාවේ සිද්නිි නොවැර පදිංචි චවිසංක දෙසානායක මහත්මා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස අද මේ පින්කමේ දායකත්ව ධර්මයෙන් කටයුතු කන්නවා. අමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුනරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයං දන්ත නමෝතස්ස භගවතු අරහතු සබබ දම්මි සු අප පටිහත ඥනචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්ජ විසාර දස්ස සබ සත්තු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස බගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස. දස බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්සෙ දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්සෙ සබ්බ්nnyුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස. තාගතස්ස සබ්බ්ුනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලකසත්වයන් පිළිබඳව, අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව, අවබෝධ කරගන දේශනා කොට වදාල, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන්, බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන, ධර්ම ගෞරවය පෙරදරි කරගෙන, දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්්ඩත් නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සන්සයත් ඔබේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ අනන් ආනිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනක් කළේ අපේ භාගතුනු හසේ දේශනා කොට වදාල තවත් උතුම් සූත්‍රදේශනාවක් මජිමනිකායේ පස්වැනි වූ වර්ගයේ අන්තර්ගත වෙන ධනංජානි කියන සූත්‍ර දේශනාව තමයි ධර්ම මාතුරු කාව බවට පත්කර ගන්න කල්පනා කළේ. පිනතින මේ ධනන්ජානි සූත්‍ර දේශනාව තුළින් වැරදි ජීවනෝපායක් ගත කරන කෙනෙක් අවසානය කොයිවාගේ ඉරණමකට මූුණ දෙනවද කියන කාරණාව පැහැදිලි කරන අතර මෛත්‍රනී සහගත සිත කෙනෙකුට කොයි තරං මෙලෝ පරලෝ දෙකටම ලාභයක් සලසනවද කියන කාරණාවත් මනාව පැහැදිලි කරමින් දේශනාකරපු සූත්‍ර දේශනාවක් විශේෂයෙන් භාගිතන් වහන්සේගේ අවවා ද අනු ශාසන ඇතුව මඟ පෙන්වීම් සහිතව මෙ ධනන්ජානිි කියන බ්‍රහ්මණයට මෙ දේශනාව සිදුකරනු ලබන්නේ සාරිපපුත්ත මහරහතන් වහන්ස විසි අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමි වස්වාසය කරලා වැඩඉන්න කාලේ භාගිතුන් වහසිත් සමග වේලුවනා රාමේ වස්වාසය කරපු එක භික්‍ෂූන් වහසනමක් මහා පවාරණයෙන් වස් පවාරණය කරලා වස්සා වාසික කටයුතු නිමා කරල තමන් කලින් වැඩහිටිය ප්‍රදේශය කරා වැඩම කරන අතරතුර භික්‍ෂූ වහන්සට දැනගණඩ ලබෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාලෙ දක්කිනාගිරිය ධර්මචාරිකාය වඩිනවා කියලා මහත් වූ භික්‍ෂු පිරිසක් සමග සාරිපපුත්තයන් වහන්සේ ධර්මචාරිකායි වඩිනවා පස්කාලයේ නිමා කරලා මේ දක්කිනා ගිරියයට වැඩම කරලා දක්කිනාගිරී වැඩඉන්න කාලෙ තමයි අර භික්ෂූන් වහන්සෙත් වේළුුවනයෙන් වස් පවාරණය කරලා තමන්ග ගම් ප්‍රදේශයේ කරා වැඩම කරන්නේ මේ ගම්ප්‍රදේශයේ කරා වැඩම කරන අතරතුර තමයි සාරිපුත්තයන් වහන්සේ ඉන්න බව දැනගෙන දක්කින ගිරියයට වඩින්නේ සරිියත් මහරහන් වහන්ස මොන ගැහුුණට පස්සේ ක් භික්ෂූන් වහන්සෙත් එක් සාරිපපුතයන් වහන්සේ බොහොම සතුටු සාමීචයේ කතා බහ කලා කතා බහ කරන අතරේ භාගිතුන් වහස ගැන තොරොතුරු ඇහුවා මහා සංගරත්නය පිළිබඳව තොරතුරු ඇහුවා එම තොරතුරු විමසලා සුවදුක් විමසලා සාරිපපුතයන් වහන්සේ අර භික්ෂෝගෙන් අහනවා තන්්ඩුල පාල දොර දනංජානි බ්‍රහ්මණය අප්‍රමාදීව ශාසනය යෙදවෙන් කටයුතු කරනවාද අප්‍රමාදීව කුසල් දහම් සම්පූර්ණ කරනවාද කියල හවා පිනතිර ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මෙ ධනජානි බ්‍රහ්මණයත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර මීට කලින් ඉඳලා දැනහැඳනුන්කමක් තිබුණ කියලා නිසාන මෙහෙම අහන්නේ විශේෂයෙන් ඔහු ගැන ම අහන්නේ කෙසේ වෙතත් අර භික්‍ෂූන් වහන්සේ සඳහන් කරනවා දනන්ජානිි ගැන මගෙන් අහන්ඩෙපා ඇවැත් මේ දනංජානි ගැන අහනුවටමං කැමති නෑ ධනන්ජානි අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් නෙමෙයි දනන්ජානි බොහෝම පව්කරගන්න කෙනෙක් කාරණාව සඳහන් කළා උන්වහන්සේ සඳහන් කරනවා ඇවැත්නි ධනන්ජානි කියල කියන්නේ අහිංසක මිනිස්සුන්ගේ ධනය කොල්ල කන කෙනෙක් මිනිස්සු රවටටලා මිනිස්සුන්ගේ ධනය කොල්ල කනව රාජ බාණ්ඩා ගාරීත් කොල්ල කනවා එදි මේ කරුණු සඳහන් කරහම සාරිපුෘත්‍යයන් වහන්සේ භික්‍ෂූන් වහන්සලට මතක් කළා ඇවැත්නි අපි වහාම තණ්ඩුල පාලගමට වැඩිය යුතුයි පිනතන දනංජාන බ්‍රහ්මණයා නිරයෙන් මුදවගණ්ඩයි මේ වඩින් නැහැදන්නේ බා්ඩ සත්පුරුෂය ගුගේ හැටි සත්පුරුෂයා මේ ලෝකෙට කොයි තරන් වටිනවද සත්පුරුෂයා කවර කවුම දාකවත් කෙනෙට නිරේ දොරහරින්නේෙනෑ. තවත් කෙනෙකුට නිරේට පාරහදන්නේ. නිරේ සොයාගනයන්ට කටයුතු කරන අය පයවා නිරයෙන් බේරගැන්ඩ තමයි සත්පුරුජයකුට ඕනෙ කමතියන්නේ. තැබාන්්ඩ සාරිපපුත්තයන් වහන්සේ විිශාල භික්‍ෂ පිරිසක් සමග ධර්මචාරිකාවක වඩින ගමන් දනංජානනි කියන පුද්ගලයා අප්‍රමාදීව කටයුතු කරන්නේ බොහොම ප්‍රමාදීව තමයි මේ කාලි ජීවිතය ගෙවෙන්නේ අකුසලයත් එක්කයි ජීවිතය ගෙවෙන්නේ කියන කාරණාව දැනගත්තහම භික්‍ෂ සංඝයත් සමඟ මාපව් හැරෙනවා ඔහුට පිහිටවෙඩ ඒකයි මංගේ සත්පුරුෂයන්ගෙම කැප කිරීම ලෝකයට මොන තරන් යහපතක්ද කියලා න්ඩුලාල ගම කියලත් සඳහන් කරනවා පින්නතුනිී තණ්ඩුලපාල දොර කියලත් සඳහන් කරනවා ඟට්ට කතායි තියෙන්නේ තණ්ඩුලපාල දොර කියල එම සඳහන් කනකොට පැහැදිලි කරනවා රජගහනුවරට ඇතුල්ෙන්ඩ විශාල දොරට තිස් දෙකක් තිබුුණ කියලා විශාල දොරටු තිස් දෙක්තිනවා කුඩා දොරුතු ට හතරක් තියෙනවා අංෙ කුඩා දොරටු හැටහතරෙන් එකක් තමයි තණ්ඩුලපාල දොර කියල කියන්නේ. අංෙ තණ්ඩුලපාල දො සමීපේතියන ප්‍රදේශයනන තණ්ඩුලපාල දොරෙන් පිට වෙලා යන ප්‍රදේශය විය හැකි තණ්ඩුලපාල ගම කියල කියන්නේ. කෙසේ වෙතත් දනන්ජානි ජීවත් එන මෙන්න මේ තණ්ඩුල පාල ගමේ ඉදි සාරිපුත්තයන් වහන්සේ භික්ෂු මහා සංගයක්ත් පිරිවරාගෙන සඩුල පාල ගමට වැඩියා දනන්ජානි බ්‍රාහ්මණය ඇතින්ම දැක්ක සාරිපුතයෙන්න් වහන්ස වඩිනවා දනන්ජානි බ්‍රාහ්මණය සාරිපපුත්යෙන් වහන්සේ පිළිගෑන්ඩ පෙරට වැඩිය පෙරට පෙර ගමන් කළා සාරිපපුත්තයෙන් වහන්සගින් අහනවා ස්වාමීනි සාරිපුත්තයෙන් වහන්සේ දවල් ආහාරයටතා වෙලා තියෙනවා. දවල් ආහාර වෙලා වෙනකින් මං කිරිටිකක් පෙළියල කරන්න දෙස්වා මිනිකි ලහුවා. සාරිපුත්තන් වහන්සේ සඳහන් කළා අවශ්‍ය නෑ මං දහවල් දානී අරගන ඉන්නේ මට දැන් ආහාර එපා මං ආවේ ඔබව මනගැහෙන්ඩෙ අහවල් කැලෑවේ අහවල් තැන මම ඉන්නවා. ඔබ ආහාර අනුභව කරලා මං ඉන්න තැනට එඩ කියලා දනංජානිි බොහෝ මනුකම්පාවෙන් කරුණාවෙන් මහතරුන් වහසේ ගෞවවාදය පිළිියරගෙන දහවලා හාර අනු බව කරලා මදක් විවේකෙන් ඉඳලා මහතරුන් වහසේ කතා කරපු වනල හැබට කියා ගට පස්සේ ටික වෙලාවක් දනං ජානිත්‍ය එක කතා බහ කරලා හතරුන් වහන්සේ විමසනවා තලන්ජානී කොහොමද මේ කාලි වස්කාලෙත් ගෙවිල ගියා අප්‍රමාදීව කටයතු කරලා වස්සාන කාලේ තුළ බොහෝ කුසල් රැස් කර ගැන්ඩ ඇති නේද ජීවිතයේ කුසලයෙන් පුරෝගණන්ඩ ඇති නේද කියලෙහවා දනන්ජානිි පින්නතිනි කාට බොරු කියන්නද කාට බොරු කියල බේරෙන්ඩෙද දනන් ජානි කෙනෙක් ගොඩක් බොරු කියන කෙනෙක් රජ්ජිරුවන්ට මහජනයට හරියට බොරු කරන කෙනෙක් නවත් සාරිපපුත්යන් වහන්සේට බොරු කියන්න දනන් ජානියට තිබුණේ නැත්ත ඔහු ස්වාමිණි බොහෝ පින්කං කරගත්තා භාගිතුන් වහන්සේත් ළඟ වැඩ හිටියනි බොරු ගොඩක් කියන්න තිබබන්නේ නම ඇැයි බොරු කියන්නඇත්තේ ඉති එක කාරණාවක් කාටද බොරු කියන්නේ. සාරිපුුත්යන් වහන්සේට බොරු කියල ඔුට ගැලවෙන්න කමයෙක් නෑනේ. එති නිසත් බොරු කියන්නේ නෑ. ගරු කට යුතු උතුමන් වහන්සේලාට බොරු කියන්නෙත් නෑ.ඇවි සාමාන්‍ය කතා කරන්නේ නිකම් බොරුුවක් කියීවට වඩාම්මට ොරුවක් කිවොත්තේගේෙ පව් වැඩ. මේවාගේ කාරණා ගොඩක් සමාජපි කතා කරනවන්නේ ඉතින් ඒවාගේ තාම ගරු කටයුතු උතුමන් වහන්සේලාට උනුහසරළඟ ඉන්නකොට එම බොරු කියන්න බැකොහොමත්. එනිසා දරජානි බොරු කීවෙෙත් නෑ දරජානි කෙළින්ම සඳහන් කලේ අනේ ස්වාමීනිය අපිට මොන අප්‍රමාදයක් ද ස්වාමීණි කොයි තරං වැඩතියනවාවද ස්වාමීයිි ං කීයක් දේවල් කරන්න ඕන දෙ ස්වාමිණි අංඒක නිසා අප්‍රමාදීව කටයුතු කරන්න බැරි වුනා ස්වාමිණි. ස්වාමිනිි මං මව්පියන්ට සලකණ්ඩෝන. ස්වාමිනිි මම පවුලි වැඩිහිටියන්ට සලකණ්ඩෝන. ස්වාමිනිි මං මගේ ස්වාම් බිරිඳට දරුවන්ට සලකණ්ඩෝඕන. ස්වාමීනී ම ඥාතීන්ට සල කණ්ඩෝන. ස්වා මිනි මා විසින් කළ ුතු තවත් කාරයෙන් ගොඩක් තියෙනවා ඒ සඳහම් මට ධනය අවශ්‍යයි ඒ වෙනුවෙන් ධනයක්රැස් කරනවා මේ වගේ කරුණු ගොඩක් සහිපත් කළා සැරියුත් මහරහතන් වහන්සේ දනංජානගෙන් අහනුව දනංජානී මව්පියන්ට සල කණ්ඩ තියෙනවා කියලා සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට දූදරුවන්ට බිරිඳුන්ට සලකණ්ඩ තියෙනවා කියලා තමන් කරන වැරදි වැඩ තමන් එක විඳවන්නඩ ඒ අ ඇත් එනවද එය තනියම තමන් මද විඳින් දෝන පෙන්න්නතුනී දලන් ජානීට ගොඩාක් කරුණු පැහැදිරි කළා තනන් ජානිි කල කෙන්නේ බෙන්බිසාරු රජිරුවන්ගේ රාජයේ මහවුසස් නිලද හරිෙක්න ධාවු සස්සල් ලෙදහරිියෙක්. රජුර ඔහුට තමයි බදමුදල් එකතු කරන්න පවර ලතියන්නේ. ඇැබ රජරු කියල තියෙන්නේ මිනිස්සු තලන්න එපා. මිනිස්සුන්ට රිදවන්ඩිපා. මිනිස්සුන්ට දැනෙන්නේ නැතිවෙෙන්ඩ මිනිස්සුන්ගේ ආදායමෙන් ස්වල්ප ප්‍රමාණයක් බදධ කැටියට ගට. ිනිසුට දවන්න ැතු ලන්නනතුව දැනෙන් නැති වෙෙන්්ඩයි ගණ්ඩුවනි එකන රජිරුව කියැන සීයට දහයක් විතර ගණ්ඩ නමුත් දනංජානි ගිහිල්ල සීයට අනුවක් ගන්නවා. මිනිස් අඩනවා වැලපෙනවා කෑකෝ ගණනවානේ දරුමල්ලුත් එක කොහොමද අපි ජීවත්තයෙන්න්නේ හොම කර්ඩපා කියලා දරංජානි කියනවා මට කියල වැඩක් නෑමව රජ්ජරුවන්ට කියන්න කියලා රජරු එහෙම නිෙමයි සඳහන් කරල තියෙන්නේ දනජාන ඒ ධනයෙන් විශාල ප්‍රමාණයක් තමඟ නිවසට යවනෝ රාජ බාණ්ඩාගාරයට ඉතා ස්වල්ප ප්‍රමාණයක් ගෙනලදානෝ අන්තිම රජිරූ මේ පිළිබඳව කරුණු හෙව්වා එද මොහු බොහෝසේ වැරදි කරනවා සාරිපපුත්යන් වහන්සේ නමුත් වැරදි කරනයකින් අතමු දුවගත්තා දනන් ජානීට සාරිපුත්තයන් වහන්සේ බොහෝ කරුණු කියල දුන්න දනන්ජානී ඔබ දැන් කියනවා අම්ම තාත්තා පෝෂණය කරන්න්න දරුවන්ට බිරිඳට ඥාතීන්ට යුතුකන් කරන්න ධනය ූපයන් ඕෝනි කියලා ජාන ඔබේ වැර ධනය උපේන ක්‍රමය වැරදිී එ ක්‍රමෝපාය නිවැරදි කරන්නඩෝන දරජානී ඔබ විසින් හොරකං කරලා ධනය එකතු කරලා වංචා කරල ධනය එකතු කරලා යම් දවසක ඔබ නිරේයට වැටෙන්න ගියුත් ඔබේ දාට සතුවුවේ නොවද දුක්ය නොද ගේ ොරංකර දනේ රැස්කලේ නැත්තන් ම ෙම වෙන්නන්නේ නේද කියලා ඔබට දහිතෙන් නැත්්ද. නරංජාන මව්පියන්ට සලකණ්ඩ කියලා වංචනිික ලෙස ධනේ උපයන් දුවමනනානෑ නේද නිරේ පාලකය ඔබ නිරේයට අදගනයන් දවසට මව්පියන්ට සැලකීම සඳහයිම හොරකංකර වේ නිසාමන් නිරේයට ගෙනියන් පා කියල කීවොත් ඔබ නිරේෙන් නිදහස් කරයි කළ දනජානය ඔබ හිතෙනවාද. මේ විදිහට කරුණු රණා දක්වලා නිරේ ගැන බයඋපදවල නිරේ තියෙන භයානකත්වය ගැන කියලදීලා දනංජානී නැවත වැරදි වැඩනොකරන කෙනෙක් බවටපත් කළ දනංජානී ධාර්මික ජීවිතයකට යෙදනාා දනංජානී මව්පියන් පෝෂණය කරගෙන ඥාතීන්ට සලකගෙන එතනින් එහාට යහපත් දිර කටේටි කලා දරංජානට ගොඩක් වයිසයි. තැන් දනංජානී මරණා සන්නයි. දනංජානි තමන්ගේ අතවශයගුට කතා කරලා කියනවා. ලොවතුරා බුදුරජාණන් වහස ගාවට බයන්ඩ භාගිතුන් වහසේ මොනගැහෙන්ඩ මොනගැහිලා මම වඳනවා වගේ භාගිතුන් වහන්සට වදීන්ට. ඉන් පස්ය ඔයන්න්න සාරිපුදත්‍යයන් වහසළඟට මම වඳිනවා වගේ සාරිපුත්තයන් වහන්සේට වඳින්ඩ සාරිපුෘතයන් වහන්සේටත් එහෙම වැඳල සාරිපපුත්යන් වහන්සරි කියන්ඩ ස්වාමිනි ජනජානි බ්‍රාහ්මරතුමාට බෝ මමාරුයි ඉල්ලීමක් කලා පුළුහන්නන් බලලයන්ඩ එඉන්න කියලා මං එහෙම ආයාචනාවක් කළ බව කියන්ට අර පුරුෂයා ගිහිල්ලා දනංජානිගේ නමින් භාගතුන් වහසටත් වැඳල සාරිපෘත්යන් වහන්සේගේ කුටියට වැඩල සාරිපපුත්යෙන් වහන්සේටත් වදනා කරලා පණිවිඩෙත් මතක් කළ පිනතිරිස් සාරිපුෘත්යන් වහන්සේ හවස්වරියෝ ආනන්දයෙන්න් වහසෙත් අඳගහගින් දනංජානිගේ ගෙවල් පැත්තට වැඩියා දනංජානි ඉන්නේ මරණ මංචකි දරජානී ළඟට ගිහිල්ල සාරපුත්තයන් වහන්සේ කතා කළා බ්‍රහ්මණය කොහොමද අසනේපතත්වය කොහොමද දැන් ස්වාමීණී මට බොහෝම වේදනාවයි මෙ ශරීරයේ බොහෝ සේ වේදනා දෙනවා ස්වාමිණි මට දැන්නෙනවා බොම ශක්තිමත් පුද්ගලේ ගිිය කරග මගේ හිසට පහර දුන්නුත් කෝම වේදනාවක් දැනෙයිද. ස්වාමිනි වට දැනෙනවා ඒවාගේ වේදනාවක්. ඉතාම දක්ෂගෝ ගාතකයෙක් තෙවුණු පෙහියකින් කොහොම මස් කපනවාද ස්වාමීනී මට දැනෙනවා එවන් තෙවුුණු පෙහිිය අරගෙන දක්ෂ මස්ක පන්නෙක් මගේ කුස ඇතුළට ගිහෙල්ල ලියාගෙන ලියාගෙන ලියාගනය න වගේ වේදනාවක් දනංජාලි නැවත කියනවා ස්වාමීණී ශක්තිමත් දෙන්නෙක් අදදකෙන් පා දෙකෙන් අල්ලලා ගිනිය අගුරු වලකට ලංකර හමමාව මොනවාගේ දැවිල්ලක් ඇතිවෙනවද ස්වාමීණී මගේ ගත පුරාමයේවාගේ දැවිල්ලක් තියෙනවා. මේ ආදිි වශයෙන් නොඒක වේදනාවල් ගැන සාරිපුතයන් වහන්සේට මතක් කරනවා සාරිපපුත්තයන් වහන්සේ දන්නවා දනන්ජානී දැන් මරනාසන්නයි දනන්ජානට මේ දැනෙන්නේ මරණය වේදනාව මැරෙනකොට රිදෙනවද කෙනෙක් ප්‍රශ්නයක් ඇහුත් මොකද දෙන උත්තරහි ධර්මය සඳහන් හැටියට නං මැරෙනකොට විදෙනවා මොද මේ ධනංජානි බ්‍රාහ්මණයත් අනාත පෙන්ඩික සිටිතුමත් එවගේම තවත් ධර්ම කාරණාවල් වල මේ කරුණු පැහැදිරිි කරලා තියෙනවා මරණ වේදනාව කොයි වගේ එකක්ද කියලා ජීවිතයේ කවදාවත් විඳල නැති අලුතෙෙන්ම විදින්ඩ අදදකින් ලැබෙන අලුත්ම දුක් ගොඩ මරණ මංචකයේදී මුණගැහෙනවා ජීවිතයේ කවදාවත් ඒවාගේ දුක් විඳලැනෑ මරණ මංචකේදී එහෙම දුකක් මුණගැහෙනවා එකට කියන්නේ මරණ වේදනාව කියලා සාරිපපුතයන් වහන්සේ අරමුණු කළා දනන්ජානීට මොුණවවීදය පිනතන තවචචනයක් සඳහන් කරනවනම් මරණ වේදනාව ගැන් මේ ලෝකෙ ජීවත්වෙන පුහුදු අපි හැමෝම මරණයට බයයි කොයි කියන මරණද ඔබගාවට මංගාවට නොඒ කියල කවද්ද කෝමද කියන්නේ අනිවාරිම්ම ඒ කාන්තෙන්ම මරණ වේදනාව අපි හැමෝටම දැනෙනවා අපි හැමෝට මේ අත්දැකීමට මූුණ දෙන්න සිද්ධ වෙනවා එක ඒ කාන්තයි සත්‍යයැයි නවත අදදැකීමට මූුණ දෙට ඔබ දැන් සූදානන්ද එක අප පිහ සේුතු දෙයක් අංක නිසා මර වේදනාව ඉතාම දරුණුයි තිවුණුී භයානකයි එම තමයි සඳහන් කරල තියන්නේ මෙන මේ නිසා මෙ මරණ වේදනාව පුද්ගලයා කායිකව පීඩාවට පත් කරනවා. ඊලක්ේ පුද්ලයාගේ ශරීරයේ තියන සෙමමෙන් කෙමෙන් 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 ඉහලට ඉහලට නැගෙන. ආශ්වාස ප්‍රශ්වාස මාර්ගත ටික 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 ටි අවහිර වෙනවා ආශ්වාස ප්‍රශ්වාස මාර්ග අවහිර වෙනකට හුස්මගන්න අමාරුුවෙනවා හුස්මග නමාරුවෙනකොට වෙන්නතුන බොම අමාරුවෙන් ආයාසිෙන් උත්සා කරනවා කෝමාරි හුස්ම ටිකක් ගන් මේ ලෝකෙ ජීවත්ෙන්ට තියෙන්නේ පුදුම කැමැත්තා නෞත්කෝ මරි උස්මටිකක් ගණ්ඩුත්සාහ කලාට සමහර කෙනෙකුට ජීති අන්තිම අවස්ථාවමිතියෙන්නේ අංගනි සකෝ මරි උස්මටිකක් ගත්තත් නැවත උස්මටිකක් ගණ්ඩාය සෑහෙන වීරයක් වඩන්ඩුවනේ බොහෝ අපහසුුවෙනවා ඇයි අර සෙම තත්ටවු උඩට නැගෙනනගී නැගිනගී. ආස්වාස ප්‍රාශ්වාස මාර්ගටික කමින් කෙමෙන් හිර කරලා යම් මොහොත ක අපිට හුස්ම ගණ්ඩ බැරිම ත්වයට පත් කරනවා නමුත් ආශ්වාස ප්‍රාශ්වාසවා මාර්ග හුස්මගණ්ඩ බැරි පුළහන් ගානට වෙහිීගෙනෙනකොට බො මමාරුවෙන් කටිනුයි නහියිනයි දෙකෙම්ම හුස්මාරගෙන ආශවාස ප්‍රාශ්වාස කරනකොට භයානක හඬක් නැගෙන්ඩ පටන්ගන්නවා ොද සේම අතරින් වාත එහිෙමේ යනවා මේ වෙලාවී. ආස්වාස ප්‍රාශ්වාස නවතිනවා. ආස්වාස ප්‍රාශ්වාස නැවත නහම දැනෙන වේදනාව කවදාවත් පිඳතුනින් වචනවලින් විස්තර කරන්න බෑනි ඒකට ආශ්වාස ප්‍රශ්වාස නතර වෙලාම බලන්්ඩොන නතත් අතර කරම බලඩුවන. නමුත් ඔබ ටික වෙලාවක් හුස්ම නොගෙන හිටිය. දැනෙන්නටන් ගන්නවා සරවාන්ගේ කොයි තරං වේදනා ගෙනත් දෙනෙනවාද කියලා. ආන්ගේ මරනාාසන්න වෙලාවි මෙ ශරීරයේ පුරාමතියෙන වාතය නයි පොළොංගුවගේ කිපෙනවා. හිස දිහා වාතය කිපෙනවා එනිසා හිසට කුළු ගෙඩියෝොලින් ගහනවා වගේ දැනනෝ කුසේ වාතයේ පිරෙනවා කුස ඇතුළට කෙනෙක් ගිහිල්ල කෑල්ලි කෑල්ලිවලට කපනවා වගේ දැනවා. සරුවන්ගේ පුරාම වාතයකි පිලා ඒ වේදනාවල්මි තියන්නේ පින්නතුළි මේ වෙලාවට මරණයේ වේදනාව බයි හරද වස්තුූති දැනෙනවා මේ සිතුත් සිත්වී සිතු විලිත් එක්ක මහ ගිනි කඳක් දාලා දවනවා වගේ හරද පිච්චෙනවා දුක නිසා පිච්චෙනවා මේ ෝක සියලුම කැමති වස්තුූ අත්හරරින්ඩ වෙලා තියෙනෙ ප්‍රියවස්තුූන්ගෙන් විදෙන්ඩ වෙලාතිෙන් එක දරුවෙක් මැරුණහම් අවුරුදු ගානක් කණඩනවා වැලපෙනවා දරවා අහිමි වඩා පෙන්න්නතුනි ඒ අහිමි වෙනවා කියන එක ජීවිතය ඕනෑම මොහොතක අපි හැමෝටම වැඩ පුළුවන් දෙයක්න්නේ නමු දැම්මේ අනන්නේ එක දරුවෙක් අහිමි වෙච්ච නිසානේ නමුත්දැම්මේ සූදානං වෙන්නේ දර් කෙනෙක් මරණේදි සූදානං වෙන්නේ මොකටද මේ ලෝකෙ තිබු අනං තමන්ට ප්‍රිය දේවල් යමක් ඒ සියලුම දේවල්ලත් හරින් දැනමේ ලැස්තිිවෙන්නේ එමනේ මේ ලෝකෙ තිබුණ සියලුම පියද වස්තුූනත් හරින් හදන්නේ තමන්ට බොහෝම ප්‍රිය වස්තුවක් තමන්ගේ දරුවා. ඒ දරුව අපි අතරින් වියවෙච්ච නිසා මංකයි සඳහන්ක ලියවුරදු ගනන් අඩනවා. පෙන්නති නෙහම ඇඩුව කියලා. අපිට අහිමිවෙච්ච වස්තුවායි ලැබෙන්නේ. නමු දැම් බලන්ඩ මරණේදී. ගෙවල් දොරවල් යානවාහන ඉඩකඩං හරකබාන වතුපිටි විතරක් නෙමෙයි. මේ ජීවත එච් මුලු පරිසරේ මත්හරලා ගහ කොල ඇලඳොල මේ ඔක්කම අත්හරලා මේ ලෝකෙන් යන්න වෙලා තියෙන්නේ. ඩැන් කොහොමද ඉස්සරලා එක් කෙනෙක් අහිමිවෙච්ච නිසා දුකයි දැන් දුක කොහොම වෙයිද. නිමක් නැති මහදුක්කන්ද ප්‍රිය විප්පයෝග දුක නිසා දැනෙන්ට පටන්ගන්න. මේ අතරේ පෞකරගත කෙනෙකුට න ගිනි දැල්පේෙන. භයානක නිරයපාලකව පේනවා පොහෝ දෙනාට මළමුත්‍රපිට වනවා මරණය කියල කියන්නේ ඒවාගේ මහා භයාන කවස්ථාවක් කෙනෙකුට ස්වල් පවසයෙන් එක දැනෙන්ට පුළු පන් නමුත් මේ වේදනාව දැනෙනවා කිය එකයි සඳන් කරන්නේ මෙච්චර කාලයක් මෙච්චර ප්‍රමාණයක් මේ වේදනාව දැන දැනී තියෙනවා කියල කතාවන්නේ සමහර්ගිනොඩිතාතම කෙටි කාලයකින් වේදනා බරගතිය සම්පූර්ණයෙන් නිමා වෙලා ජීවිතෙන් සමුගඩ පුළුවන් සමාර්ගෙනෙක් නෑ සෑහෙන වෙලා සෑහෙන කල් දුක්කිඉඳන්න පුළුවන්. කෙසේ වෙතත්දැෙන් දනංජානීත්. බෝ මසාධ්‍යයි සාරිපුත්තයෙන්න් වහස ගෙදරට වැඩිය අරමුණ කරල බලාම දරංජානිතා පොඩි වෙලාවයි ජීවත්වෙන්නේ. දරණජානට මරණයන් පස්සේ මොනවා වෙේද දරනජානි නිරේ තමයි උපදින්නේ සාරිපපුදතියන් වහසසි කල්පනා කළා සාරා සංග කල්ප ලක්ෂයක් තරම් ලෞතුරා භාගිතන් වහන්සේ මේ සංසාරි දුක්කිඳල බෝසත් කාලි එවතුම් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන අපට දහම් දේශනා කලා අපි දහමින් පෝෂණය කළා ධර්ම දර බවට පත් කරන්න කටීතු කලා සත්‍යයා සංසාරයෙන් එතර කරවන්ඩ මග කියල දුන්න එනම් දනංජානී නිරේටයවල බෑ නිරේ කියල කියන අති භානක රෞද්ද්‍ර තැනක් මේ ලෝක ඉන්නකොට අපි නිරේ ගැන කතා කරන ඕනු තර අපිට තේරෙ නෑ නිරාදුක මොන තරම් භයානකද කියලා. එක නොතේරෙන නිසයි කොච්චර කරුණු කීවත් නිරයගාමී අකු සල්ම රැස් කරන්නේ. සාරිපුත්යන් වහසේ මෙච්චරාණුකම්පා කරන්නේ මගෙත් සමග ලඟින් සමීපව ඇසිරු කරපු කෙනෙක් නිරට නොයායුතුයි කියෙන කාරණාවත් එක් කෙස හෝ ඔහු බේරන්ඩ උත්ස්සාහ කරන්නේ. සාරිපුෘත්‍යයන් වහන්සේ අහනවා දනන්ජානී මරණෙන් පස්සෙ නිරේට යන්න කැමතිද. ෝකට යන්න කැමතිද කියලා. ස්වාමීනී නිරේට යන වඩ යනවට වඩා ප්‍රේතෙක් වෙන එක හොඳයි. මේ වෙලාව කොයි තරං අස්සරන මහොතක්ද දනන්ජානි බ්‍රහ්මණතුමාට කියන කාරණාව අපිට හිතාගණ්ඩුවත් බෑපින්නැතිනේ. සාරිපපුත්යන් වහන් යහනුව ප්‍රේත ලෝකෙ දුක්විදිඳනට වඩා තිරිසං ආත්මයක් හොඳ නැද්ද වෙනතුරි මුලින් අහන්නේ. අප උපදිනවාද තිරිසන්දෝකය උපදනවාද කියලා අප අයට කැමතිද තිරිසනෙක් වන්න කැමතිද ස්වාමිනි නිරයට වඩා තිරිසනෙක් වෙන එක හොඳයි තිරිසනෙක් වෙනවාද ප්‍රේතයෙක් වෙනවාද තිරිසනිකුට වඩ ප්‍රේතයක් වෙනක හොඳයි ප්‍රේතාත්ම භාවයක් ලබනවාද මනුස්සාත්මයක් ලබනවාද ස්වාමීණී ප්‍රේතේක් වෙනට මිනික් ව ද බත්තුකක් හොඳ. පස්ස සාරපුෘත්තයන් වහන්සේ හනවා මිනිහෙක් වෙනවට වඩා දෙවියෙක් වෙනක හොඳ නැ්ද ස්වාමි නිකොච්චර හොඳයිද ෙන්්ඩ පුළුවහන්න නැවතහනෝ ජාතුම් මහාරාජික දෙවියෙක් වෙනට වඩා තවතිංස දෙවියෙක් වෙනක හොඳ නැද්ද තාවතින් සේට වඩා යාමය හොඳ නැද්ද තාවතින් සේට වඩා යාමය හොඳ නැද්ද යාමයට වඩා තුසිතය හොඳ නැද්ද තුසිතයට වඩා නිර්මාන රතිය හොඳ නැද්ද නිම්මාල රතියට වඩා පරණින් මිත වසවර්තය හොඳ නැද්ද මේ විදියට ආහා හා දෙවියලෝක හයටම ගෙනියනවා. නැවතත් අහනව දරංජානී දෙවියෙක් වෙනවට වඩා බ්‍රහ්මයක් වෙනක හොඳ නැද්ද. තරංජානිිකයෙන් වස්වාමීනී. තුම් තැන මට එන්ඩ පුුවහන්නන් ොච්ච්‍රර වටනවාද. සාරිපපුතයන් වහසේ කියනවා දනංජානී ඔබ කැමතිනම් බඹලුව යන්ඩ මං බඹලොවයන්ට පාර කියල දෙන්න. මං කියන මාරගයේ ඉදිගේ ඔබ බබලොවයන්න කියලා. තනන්ජානට පුදුම සතුටක් සාරිපපුතයන් වහන්සේමකද පින්නතන දනංජානීට කියල දෙන කාරණාව බාණ්ඩ සත්පුරුෂයක ජීවිතය අන්තිම මොහොට එළඹිලා කෙනෙකුට මොනතරම් පිහිටක් වෙනවද කියලා අන්තිම මොහොතට එළඹිලා පිහිට වෙනවා කියල කියහම් බොහෝ දෙනා මේකත් වැරදි විදිහයට අරගෙන් තමන්ගේ ඥාතියකුගේ මව්පියකුගේ අන්තිම අවස්ථාවක් දැක්ක හම පිහිට වඩ කියලා බොහෝ කරදර කරන්න පුළුවන් එක අපි විසින් උත්සාහ කරන පිහිටක් වෙන්ඩ නමුත් මරනාසන්න කෙනාටක ලොකු වේදනවා. දැඩි කාය චිත්ත පීඩාවකින් ඉන්න කෙනෙක් එද මේ පිහිට වෙනවා කියල කෙන ආධ්‍යාත්මික පිහිටකට මඟ හදැන්ට දරංජානිට කියල දුන්නේ මෛත්‍රී කර්මස්ථානයේ එක මනාව ප්‍රගුණ කරන්න කිවා දනජානි මෛත්‍රී කර්මස්ථානයේ මනාව ප්‍රගුණ කළා පිනදන සසර පින් ගොඩක් තියෙන්න්න ඇති නැතම් මේක දිානමටමට දුණ කරගන්න බැෑන්නේ කෙසේවෙතත් ධනන්ජානට මෛත්‍රී භාවනාව නිවැරදිව කරන හැටි දේශනා කළ ධනන්ජානී ඒ ආකාරීෙන් මෛත්‍රී කළා පනතන ධනන්ජානට මෛත්‍රී කරන ආකාරයේ කියල දීල බඹලෝ යන පාර පෙන්නලා සාරිපුෘත්තයන් වහන්සේ අපපහු අඩිනකොට අපි බුදුරජාණන් වහන්සේ ෂ වහස අහනව මහන නිර ඇති වඩින්නේ කවුදදු කියල පේනවද භික්‍ෂූන් වහසල සඳහන් කළ ස්වාමීණී අපේ අග්‍ර පස්ථායික අපේ අග අග්‍රශ්‍රාවකයන් වහන්ස නේද බලගට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්ස යහනවසාරි පුත්ත දරජාන බ්‍රහ්මණය බඹලොෝ වගේ පහත් තැනකට ය වයි කියලා බම්බලෝවාග තැනකට ගේිල්ලාපුහම භාගිතුන් වහස යහන්නේ ඇයි බඹලෝ වගේ පහත් තැනකට යගගේ කියලා එදොරට හිතන්න භාගිතුන් වහස්සේ උසස්ථනක් කියල කියන්නේ ඒ කාන්තෙම නිවන විතර පෙන්න්නතුනි සාරිපුතන්වන් සඳහන්කරනවන්ස්වාමීණී බ්‍රාහ්ණය බම්බලෝ යන්න කැමති ම හිද බලෝ දින අතර කරලාව කියල භාගිතන් වහන්සේකට කැමති නෑ අසුෂය චුට්ටක්තිබුනත් දුර්ගන්දයි ගොඩක්තිබුනත් දුර්ගන්දයි මේ භවය කොහොමත් දුකයි මේ භවයෙන් එතරවෙඩ මයෝනි මේ භවයෙන් මිදෙන්න්න මයෝනිේ අපේ භාගිතන් වහසේ සාරිබුත්තයන් වහන්සේට සඳහන් කරනව සාරිපුුත්තය. දනංජානි බ්‍රාහ්මණය බඹලෝ ඉපදුනා කියලා. පිෙනසේ දනංජානී කලක කියන්නේ මහපුදුම වංචාකාරයෙක්. දරංජානි මහ වංචාකාරයෙක් බවට පත්වෙල දීර්ග කාලයක් මහ ජන දේපළ වංචා කරල හොරා කාල තිබුණ නිර ඒපදිලා අති දීර්ග කාලයක් වන්දිග වන්ඩ හිටබූ. දනන්ජානී නිරයිෙන් මුොදවලා බඹලවට ගෙනන්ඩ සත්පුරුෂයකට මොන තරහැ කියාවක්ති බුුණද. අන්නේ එකයි කල්ල යන මිත්‍රරයන් ඇසුරරි වටිනකම අපිට පව්කරන්නේ මේ සුගතියට පාරහදාගන්්ඩ සුගතියෙන් සුගතියට ඇන්ට මග හදාගන්ඩ සත්පුරුෂ ඇසර අවශ්‍යයිහි. සත්පුරුෂ වූ දහම අවශ්‍යයයිහි. ට මේ කාලේ කොහොමත් ධර්මය තාමත් නිර්මල පර්ාප්තිය ම අපිටහ්ඩ ලැබෙනවා දරන්ඩ ලැබෙනවා අපි ත්‍රිපිටක පොට්ටි නිරුපදරිතව තියෙනවා යම් කෙනෙක් මේ දහම තුළ පෝෂණය වෙනවනං ඒ පුද්ගලයත් මේ ලෝකෙ ලබන්න්‍ය පුදුමා කාරලාභයක් දහම තුළ කීකරුවෙච්ච නිසා අගක නිසා අපේ භාගිතන් වහන්සේ වනත් අවසානු මොහොති මැරිලා නිරයට යන්ඩෙ හිටපු අයයි කී දෙනෙකුට පිහිට වෙලා සුගතිගාමී කළාද පින්නතුනී අන්න ඒක නිසා ජීවිතයට හැමදාම කල්්‍යයාන විිතරයගේ ඇසුර වටිනවා භාගිතුන් වහසේ ඒකයි දේශනා කලි හම මොතකම ඇසුරු කරන්ඩ තමන්ට වඩා උසස් කෙනෙක් එහෙම කෙනෙක් නැතිනුත් තමන් හා සමාන කෙනෙක් ඊට වඩා බාල කෙනෙක් නං මොන හේතුවකටත් ඇසරු කරන්න එපා කියලයි දේශනා කළි එහෙම වනොත් තව තව දුගදිට පාරහැදෙනවා එකලාව හුද කලාේ තනයම ජීවත්ෙන්ෙකිව කරම රැස් නොකර ජීවත්තෙන්ට. වගේම සුප්ප බුද්ධ කොට්ටි භාගිතන් වහස ඇසුරු කල්පු නිසා සෝවාන් වෙලා හිටිය තම්බදාටික චෝර මරණ මංචකය හිටිය මරණ මංචකේදී තම්බ ධාටිකෝ බේරගත්තෙත් සාරිපපුත්තයන් වහන්සේ. මෙතන මරණ මංචකය කියල කියහම එදා උදේ සමාධයෙන් අදවෙලා බහම සම් ධාටික තමයි සාරිපපුත්්‍යයන් වහසේ දැක්කේ පනස් පස් අවුද්ද. බහෝතංන්ගොල පනස්සවරුද්දක් කියල සඳහන් කරනවා. පනසවුරුද්දක් තරන් කාලයක් එකදිකට මිනීම අරල බිශ්්‍රාමාරගෙන ගැරාජ්ජිරුවන්ගේ චෝර ගහතක හැටියට ඉඳල විශ්්‍රාමාරගෙන. තමන්ගේ ගෙදර ඉන්න දනංජයින් ගෙදර ඉන්න තම්බ දාටිකට තවත් කරුමයක් විපාක දෙට හදනවා අද එල දෙනක් ඇනලා මැරෙනවා මැරුුණ ගමන් යන්න නිරේට. නව ස්සාරපුපතයන් වහස පහිට වුුණා ධර්ම දේශනාවක් කලාා හිතේ සතුට ඇති කළා ඒ ගෙදරින්ම කැඳ වැලඳවා උනහසාපහු අඩිනකොට පෙරගමංාව පසු ගමංආාව පාත්‍රයත්තරගන පාත්‍රේ දීලා පහු යන ගමන් මඟ දෙෙල්ල දෙෙන ඇල්ල මරලදෙන්ම. සංසාර කරගත්ත බොහෝ පව් එවයි එහෙම්මම තියෙනකොට ගු සල කරමේ පලදීල අද මේ කතා කරන වෙලා වෙත් තෞතිසාාවේ දෙවසය පවිිඳිනවා කෞ් දෙවපකාරය කළේ සාරිපුත්තයන් වහන්සේ දෙෙල්ලින්දුු සැඩුල් කාන්තාවක් නිරේයට යන්නවාදවසි මැරිල භාගිතුන් වහස පෙරමගට වැඩල ඇලව්ුව වන්දනා කරන්න කටයතු සූදානං කරලා ඇයි සුගතියට පාරහැදුවයට මෙ මේගේ කල්්‍යයාන මිතරයන්ගේ ආශ්‍රයේ නිසා මෙලොව පරලොව දෙකම දිනනව පින්නතුනිි. නිරේ ඉපදිලා මොනතරං කාලා ආන්තරයක් අසී මාන්තික දුක් පිඳින්න හිටිප අය මෙ සත්පුරුෂයන් වහන්සේලා නිරයෙන් බේරගන්නවා. කොයි තරං ශ්‍රෂ්ටද කොයි තරං උත්තරීතරද. සත්පුරුෂයන්ගේ ඇසුර භාගිතුන් වහ සඳහන්කළේ ඇයි දනංජානි බumbleලෝවාගේ පහත් තැනක නෙවැත්වී. සදාාංකල ස්වාමියඔහු බබලෝවට කැමතිනිසා ම නවත්තලාව භාගිතුන් වහන්සේ බඹලෝවටත් කියල තියනෙ පහත් තැනක් කියල එකන බවය මොන මාකාරීකින්වත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ බවයින් මිදනය එක මයි භාිත වවාසගේ කැමැත්ත අන්ගේ සවබත් මමත් අපිත් හැමෝම උත්සාහ කළ යුත්තේ හැකි තරන් අකුසලයන්ගෙන් ඇත්වේෙන්ද අකුසල ධර්මයන්ගෙන් ඇත්වෙලා කුසල ධර්මයන් මත පිහිටලා බොහෝ දෙනාට මහා කල්්‍ය යන මිත්‍රයන් බවට පත්වෙෙමින් අපි විතරක් කුසල් කරලා මදි අන්නයන්ට කුසල් කරන්න මග කියල දීලා අනයන් කුසල තුළ හික්මෝල චාරීත්‍ර වාරීත්‍ර වෙන් එතකොටයි මමත් සිල් රැකිනව අනික් අඇලව්ුව සිල් රැක්කෝනව මේ කාරණාවන් ජීවිතයට මනාවකතු කරගෙන තවක්කෙනෙක් හරි අපයෙන් ගොඩ ගැඩ බට පුලුවන් වෙනවනම් ඔබ මේලෝකි කොයි තරං ශ්‍රේෂ්ට කෙනෙක් ද. වර්තමාන මව්පිය උත්සහ කරනවනං දරෝටි කාපායෙන් බේරගැඩ වලක් වල කල්ල යාන මිතරයෙන් ඇසිරු කරවල මේ කටහිතු කරට සාරිපෘත්තයන් වහන්සේ ධර්මචාරිකාව නතර කරලා පස්සෙ කාලේ හඳුන ගත්ත කෙනෙක් එන වැඩිය අපාහිෙන් බේරගන්ට දුකහිතෙන්නේ වර්තමානය මෞකියූ දරුවන්ට අපායට ඇන්ඩම පාරපෙන්න්න නොවා එහෙම වෙච්චහම මවක් පියෙක් ලඟතිබ යුතු ආදරේ සණය හස දයාව කරුණාව ඒකක්කත් නැතුවයනවා මහා බ්‍රහ්ම කියන උරුමේ නැතුවෙන්න. හැතිරියක් සහතුරෙක් කියන තැනට විතරක් පත්වෙනවා. එද හැමෝම යහ පත්වෙන්ට. පුළුවන් තරන් අකුසල්ලින් ඇත්වෙන්ට. මෛත්‍රී කර්මස්ථානයට පුළුහංගුණා දනන්ජානිව බඹලවගෙන ට ඒවාගේ කෙටි කාලයක් තුළ දනංජානීට ්‍යයාන මට්ටමට භාවනාව වැඩෙන්ඩ දනංජානී පෙර ප්‍රගුණ කර ගත්ත පිනක් තිබිය යුතුවයින්නේ සංසාරය අපි පෞකර කරමාවනෙමේ අංඒක නිසා මෛත්‍රී කර්මස්ථානය හුදියුණ කළා ඇැබැ ඔහුට මෛත්‍රී කර්මස්ථානය දියුණු කර නිගර දික්‍රමය කියල දුන්න ආකාර අටකින් මෛත්‍රී ප්‍රගුණ කළේතුයි අභ්‍යන්තර ආබාධටික එයාකාරවලින්ි බැහැර කළ ඉතුයි බාහිර වේදනා දුරු කරගල් යීතුයි එහෙ මෙහෙම ක්‍රමාණුකෝලව ධ්‍යාන මට්ටම දක්වාම මේ මෛත්‍රරිය තමන්ට වඩන්ඩයි තියෙන්නේ. ආං එෙම නිවැරදිවම මෛත්‍රිය සම්පූර්ණ කල කර්මස්ථානයේ දියුණු කරගෙන් ඔබටත් පුළුවන් මරණමංචකේ ොෝදේ දිනැන් අපිටත් මරණවේදනාව දැනෙනවා. එවේදනවත් එක දේශයේ උපදිනවා, දේශයේ තියනෙලාක මරුණුත් භානක තැනකාප හඋපදින්ට සිද්ධ වෙනවා. එනි සමේ අභ්‍යන්ත රාබාධි වවත් කර ගණ්ඩ මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරගන් තියෙන එක මරණ මංචික ඔබට මහත් පුදුමාකාර සහයෝගයක් වෙනවා. එට මෙ මෛත්‍රී කර්මස්ථානයේ යම් යම් ප්‍රමාණයෙන් වඩන්ට. අ්‍යන්ත රාධික ත් කරට ළ හන්තැට . ඒල් ෝබට පිහිටක් වයින්ට. භානක නිරෙ මිදෙන් උත්සහ කරන්න. ඒ සඳහාමේ බුද්ධාන්තරේ තුළේ ඔබට ලැබිල තියෙන අවස්ථාව බොහොම හලයි. ඒ අවස්ථාවක් ප්‍රයෝජන ගරගෙන සතරාපායික් මිදිල සුගතිීං සුගතියට ගමං කරලා. අමාමහන් නිවනිින් සැනසින්ඩ රත්නත්‍රේ අනන් ආශිරුවාදේ ඔබට අදත්නව අඩුවම ලැබේවා කියල ප්‍රාර්ථන කරනවා. පතුනි අද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ, ඕස්ට්‍රේලියාවේ සිද්නි නුවර පදිංචි චම්සංක චවිසංක දිසානායක මහත්මා පන්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිද්නි නුවර පදිංචි චවිසංක දිසානායක මහත්මා විසිෙන්. දිසානායක මහත්මාගේ උතුම් අරමුණ පරලෝ සැපත්වන්නට යෙදන මෞ්පිය දෙපාර්ශයේ මේගේ සියලූම ඥාතීන්ට ුණ්්‍යාන් මෝදනා කිරීමත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම දේශනාවට සහ භාගි වූසිියරු දෙනාටම බෞද්ධයා නාලිකාවේ කාරය මණ්ඩලේ හැම කෙනෙකුටම සහ දේශකෑණන් වහන්සේටත් රටවැසිියන්ටත් උතුම් තුුරුවන් ගැනන්තආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය ලැබේවා කෙළ ප්‍රාර්ථනා කරන අතර. චවිසංක දිසානායක මහත්මාගේ සාංසාරික කර්ම දෝස සියල්ල උතුම් තුනරුවන්ගේ ආශිරුවාදයෙන් දූරිභූත වේවා. සතුරුවෝ පද්‍රව දුරුවී කායික මානසික සුවය උදාාවේවා රැකයාාවේ දියුණුව ප්‍රාර්ථනා කිරීමට සහ. ධර්මාවබෝධය සඳහාද මේකුසල ඇතරත්නත්‍ර ආශිරවාදත් විශේෂෙන් හිීත්වේවා කියල ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය දරන. චවිසංක මහත්මා විසින් පුුණ්‍ය අනු මෝදනා කළ හැම කෙනෙකුටම පින් අනුමෝදන් වේවා, ආශිරුවාද කළ සිලු දෙනාටම රත්නත්ත්‍ර යාශිරුවාදයෙන් නිදුක් ිරෝගි භාවී චිර ජවනය සැලසේවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගතප්‍රතිපදාවකින් අමාමහන් නිවනිින් සැනසෙන්ඩම කුසල් හේතුවාසනාවේවා කියල ප්‍රර්ථනා කරමු. ආකා සට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනු මෝදිත් වාචිරං රක්කං තුළෝකසාාසනං දේවූ වස්සතුකාලේනෑ සස්සිය සම්පත්ති හේතුච්ච, පිතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.